මීට ටික දවසකට කලින් TechInsider වෙබ්සයිට් එකෙන් හරිම අමුතු ජාතික වීඩියෝයක් රිලීස් කරලා තිබුණා. මේ වීඩියෝයෙන් කියවුනේ බ්‍රහස්පති ග්‍රහලෝකේ ඉරවටේ ගමන් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගේ මැසේජ් එකවල අහලා තිබුණා මොකද්ද මේ කතාවේ තේරුම කියලා. ඒ හින්දා අද මම ලෑස්ති වෙන්නේ මේ කාරණේ මොකද්ද කියලා හොයලා බලන්න. මේ විශ්වය පුරාවටම විවිධ කුඩා ආකාශ වස්තුන් විශාල ආකාශ වස්තුන් වටා කක්ෂගත වෙලා තිනු දකින්න අපිට හම්බෙනවා. අපේ චන්ද්‍රයා පෘථිවිය වටා කක්ෂගත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි පෘථිවියත් සූර්යයා වටා කක්ෂගත වෙලා තියෙන්නේ. අපිට මේ වගේ පද්ධතියක් දිහා බැලුවම බැලූ බැල්මට පේන්නේ මේ කුඩා වස්තුව මේ විශාල වස්තුවේ කේන්ද්‍රයේ වටා කක්ෂගත වෙලා තියෙනවා කියලා. හැබැයි මේ දිහා ටිකක් ගැඹුරින් බැලුවොත් එහෙම මෙතන සිද්ධ වෙන්නේ මීට වඩා පොඩ්ඩක් වෙනස් කාරණාවක්. ඇත්තටම වෙන්නේ මේ විශාල වස්තුවේ ඒ වගේම කුඩා වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රයේ වටා මේ වස්තුන් දෙකම කක්ෂගත වෙලා තියෙන එක. ඉතින් මේ කාරණාව සරලව තේරුම් ගන්න ඕගලන්ට එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න පුළුවන්. ටිකක් විශාල බෝලයක් ගන්න, ඒ වගේම ප්‍රමාණෙන් ඉතා කුඩා බෝලයක් ගන්න. මේ දෙකම යකඩ කූරක දෙපැත්තට හයි කරන්න. ඊට පස්සේ මේ යකඩ කූරේ ටැංකීපයකට ඇඟිල්ල තියලා බැලුවොත් එහෙම ඕගලන්ට ඒක බැලන්ස් පොයින්ට් එක හොයා ගන්න පුළුවන්. ඉතින් මේ කුඩා බෝලේ මේ විශාල බෝලේ වටේ කක්ෂගත වුණොත් එහෙම ඇත්තටම සිද්ධ වෙන්නේ මෙන්න මේ බැලන්ස් පොයින්ට් එක වටේ මේ වස්තුන් දෙකම කැරකෙවෙන්න පටන් ගන්න එක. ඊටාම විශාල ආකාශ වස්තුවක් වටා කුඩා ආකාශ වස්තුව කක්ෂගත වුණොත් එහෙම මේකේ ස්කන්ධ කේන්ද්‍රයේ තියෙන විශාල වස්තුවේ කේන්ද්‍රයට ඊටමත් ආසන්නව. හැබැයි මේ කුඩා වස්තුව විශාල වස්තුවට සාපේක්ෂව ටික ටික විශාල වුණොත් මේ ස්කන්ධ කේන්ද්‍රයේ විශාල වස්තුවේ මතුපිට ටික ටික ලඟ වෙනවා. ඒ වගේ මේ කුඩා වස්තු තවත් ටිකක් විශාල වුණොත් එහෙම මේ ස්කන්ධ කේන්ද්‍රයේ විශාල වස්තුවේ මතු පිටින් එළියට එන්නත් පුළුවන්. බ්‍රහස්පති කියලා කියන්නේ අති විශාල ග්‍රහලෝකයක්. ඒ වගේම අපි කලින් කතා කරා මේක ගෑස් ජයන්ට් කෙනෙක් කියලා. සූර්යයාට සාපේක්ෂව බැලුවොත් බ්‍රහස්පති කියන්නේ තරමක් විශාල ආකාශ වස්තුවක්. ඒ හින්දා මේකේ ස්කන්ධ කේන්ද්‍රයේ තියෙන සූර්යාගේ මතු පිටට පොඩ්ඩක් එළියෙන්. ඉතින් මෙන්න මේ ස්කන්ධ කේන්ද්‍රයේ වටේ තමයි මේ ආකාශ වස්තුන් දෙකම ගමන් කරන්නේ. අභ්‍යවකාශයේ ටිකක් ඈතට ගමන් කළා අපි බැලුවොත් එහෙම අපිට පේන්නේ සූර්යයා පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙනවා. ඒ වගේම බ්‍රහස්පති ග්‍රහලෝකේ ඒක වටේ කැරකෙනවා වගේ. අද වෙනකොට ආලෝක වර්ෂ ගානක් ඈතින් තියෙන තාරකා වටා කක්ෂගත වෙච්ච ග්‍රහලෝක විශාල ප්‍රමාණයක් හොයා ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මේ වෙනකොට අපි පාවිච්චි කරන කිසිම උපකරණයක් මේව කෙලින්ම නිරීක්ෂණය කරන්න තරම් සංවේදී නැහැ. ඉතින් මේ තාරකාව පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙනවා නම් අන්න එතනින් තමයි අපිට මුල්මිංගිය ලැබෙන්නේ මේ තරුව වටා මොකක් හරි ග්‍රහලෝකයක් කක්ෂගත වෙලා ඇති කියලා. ඊට පස්සේ මේ ග්‍රහලෝකේ තරුව ඉස්සරහින් ගමන් කරනකොට ඒ තරුවෙන් අපිට ලැබෙන ආලෝකයේ අඩුවීමෙන් එවැනි ග්‍රහලෝකයක් තියෙනවා කියන එක සනාථ කරගන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා. මේ කාරණාව ගැන තව පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් එහෙම එක සමාන ස්කන්ධයන් තියෙන වස්තුන් දෙකක් එකක් වටා එකක් කක්ෂගත වුණොත් මොනවා වෙයිද? එතකොට මේකේ ස්කන්ධ කේන්ද්‍රයේ තියෙන්නේ මේ වස්තුන් දෙක යාකරන රේඛාවේ හරිමැද. ඒ කියන්නේ අභ්‍යවකාශයේ අපිට නොපෙනෙන ලක්ෂ්‍යය. එතකොට මේ වස්තුන් දෙකම කක්ෂගත වෙන්නේ මෙන්න මේ ලක්ෂ්‍යය වටා. ඉතින් මේ වගේ ද්විත්ව තාරකා පද්ධති, ඒ වගේම ද්විත්ව නියුට්‍රෝන දරු, ඒ විතරක් නෙවෙයි ද්විත්ව කළු කුහරත් මේ වෙනකොට හොයාගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නව මේ නිවුස් එකේ තියෙන ඇත්ත කතාව. බ්‍රහස්පති ග්‍රහලෝකේ විතරක් නෙමෙයි ඕනම විශාල වස්තුවක් වටා කක්ෂගත වෙලා තියෙන කුඩා ආකාශ වස්තුවක් ඇත්තරම කක්ෂගත වෙලා තියෙන විශාල ආකාශ වස්තුවේ කේන්ද්‍රයේ වටා නෙමෙයි මේ දෙකේම ස්කන්ධ කේන්ද්‍රයේ වටා. මේ කුඩා ආකාශ වස්තුව විශාල ආකාශ වස්තුවට සාපේක්ෂව ප්‍රමාණයෙන් වැඩි වෙන්න මේ වෙනස අපිට හොඳින් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගැන තව ගොඩක් විස්තර ඕගොල්ලෝ දන්නවා ඇති. මේ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙ හැතින කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඕගලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් techfracture.com කියන මගේ වෙබ්සයිට් එකේ. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techfracture කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.